අයිබෝන් දරුවනේ සියලුම දරුවන්ට අපි අදත් සාකච්ඡා කරන්න යන්නේ ඉතිහාසය විෂයේ තවත් සුවිශේෂී මාතෘකාවක්. ඒ තමයි වළගම්බා රාජ්‍ය සමය නැත්නම් වට්ටගාමිනී අභය නැත්නම් වළගම්බා රාජ්‍ය සමය ගැන තමයි අපි අද සාකච්ඡා කරන්න හදන්නේ දරුවනේ. අපි වළගම්බා රාජ්‍ය සමය ගැන අධ්‍යයනය කරනකොට වළගම්බා රාජ්‍ය සමය ගැන අධ්‍යයනය කරනකොට අපට හඳුනා ගන්න තියෙන සුවිශේෂී අවස්ථාවක් තමයි සුවිශේෂී එකකයක් තමයි මේ වළගම්බා රාජ්‍ය සමයේදී. අපි බලමු වළගම්බා කියන්නේ කාගේ කවුද කියලා. තේරුණාද? වළගම්බා කියන්නේ කාගේ කවුද? මහාවංශයට අනුව ලාංකික ඉතිහාසයේ අද්විතීය වංශ කතාව මහාවංශයට අනුව සද්ධාතිස්සට පුත්තු හතර දෙනයි. සද්ධාතිස්සර පුත්තු කීයද? පුත්තු හතර දෙනයි. ඒ තමයි තුල්ලප්පන, ඊළඟ ලජ්ජිතිස්ස, ඊළඟ කල්ලාටනාග, ඊළඟ වළගම්බා. සද්ධාතිස්සර පුත්තු හතර දෙනයි. තුල්ලත්තන ලජ්ජිතිස්ස, කල්ලාටනාග වළගම්බා. තුල්ලත්තන ලජ්ජිතිස්ස, කල්ලාටනාග වළගම්බා කියලා සද්ධාතිස්සර පුත්තු හතර දෙනයි. මේ අතරින් මෙන්න මේ කල්ලාටනාගව මරලා, රටේ රජතුමාව මරලා සෙනවිවරේ රාජ්‍යත්වයට පත් වෙනවා. කවුද සෙනවිවරයා? හොඳට මතක තියාගන්න දරුවෝ, මෙන්න මේ කල්ලාටනාගව මරලා මහා රට්ටක කියන සෙන්පතියා රාජ්‍ය බලයට පත් වෙනවා. රටේ රජතුමාට අභියෝග කරන්න තරම්, රාජ්‍ය පාලකයාට අභියෝග කරන්න තරම්. එතකොට සෙන්පතිවරු බලවත් වෙලා එවැනි කාලවකවානුවක හොඳට මතක තියාගන්න දරුවෝ, මෙන්න මේ කල්ලාටනාගව මරලා මහරට්ටක සෙනවිරාජ්‍ය බලයට පත් වුණා. අන්නයත් එක්ක තම පරපුරට අහිමි වී ගිය, තමන්ගේ පරපුරේ බලය ඉන් පස්සේ රාජ්‍ය බල හිමි වෙන්න තුනේ වළගම්බාට, නැත්නම් වට්ටගාමිනී අභයට. නමුත් හොඳට මතක තියාගන්න, මෙන්න මේ මහරට්ටක සෙනවිව ඝාතනය කරලා තමන්ගේ පරපුරට අහිමි වුණා වූ, තමන්ගේ පරම්පරාවට අහිමි වුණා වූ බලය, රාජ්‍යෝදය, රාජ්‍ය බලය තමන්ගේ පරපුරට නැවත්තත් ගෙනත් දෙන්නට මෙන්න මේ කනිටු සද්ධාතිස්සගේ කනිටු පුතා උණු වළගම්බා සමත් වෙනවා. සද්ධාතිස්සගේ කනිටු පුතා උණු වළගම්බා සමත් වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න දරුවෝ, මෙන්න මේ වළගම්බා රාජ්‍ය සමයේදී වළගම්බා දැන් කල්ලාටනාගව ඝාතනය කරානි මහා රට්ටක සෙන්පති කල්ලාටනාගව ඝාතනය කරනකොට මෙන්න මේ කල්ලාටනාගට හිටියා දරුවන් දෙදෙනෙක්. බිරිඳ තමයි අනුලා බිසව, නැත්නම් අනුලා දේවිය. MCQ වලට එහෙම එන්න පුළුවන් දරුවෝ, MCQ වලට එහෙම එන්න පුළුවන්. මෙන්න මේ හොඳට මතක තියාගන්න දරුවෝ, කල්ලාටනාගගේ බිරිඳ අනුලා. බිරිඳ කවුද? අනුලා. ඒ වගේම තව දරුවන් දෙදෙනෙක් ඉන්දියා. ඒ විතරක් නෙවෙයි, තව දරුවෙක් හම්බෙන්නත් ඉන්දියා. තව දරුවෙක් කුසෙත් හිටියා. තේරුණාද? දැන් මේ අනුලා බිසව අනුලා දේවිය අසරණයි. ඒ වෙනකොට වළගම්බා සෝමාදේවිය විවාහ කරගෙන මෙවැනි අවස්ථාවක අසරණුණු අනුලා සරණ පතා යන්නේ. සරණක් නැති විට අපි කියනවානේ එල්ලෙන්න, තැනක් නැතුණාට පස්සේ වැලක හරි එල්ලෙනවානේ. අන්න ඒ වගේ තමයි සරණක් නැති වුණු අනුලා යන්නේ
තමන්ගේ සහෝදරයාගේ සහෝදරයාගේ තවත් සහෝදරයෙක් තමන්ගේ ස්වාමියාගේ සහෝදරයෙක් වුණු මෙන්න මේ වළගම්බා නැත්තම් වට්ටගාමිනී අබේගාවට. වළගම්බා ගාවට ගියාට පස්සේ මෙන්න මේ කල්ලාටනාගේ දරුවන්ට තාත්තා කෙනෙක් උනේ. කල්ලාටනාගේ දරුවන්ට තාත්තා කෙනෙක් උනේ මෙන්න මේ වළගම්බා. අන්නේ නිසා වළගම්බාව හඳුන්වනවා පිතමහරජ කියන අනුවර්තන නාමයෙන්. පිතමහරජ කියන්නේ නිකං නෙවෙයි. කල්ලාටනාගේ දරුවන්ට තාත්තා කෙනෙක් උනේ ඉඳා. හරි. ඔහොම වෙලා මෙන්න මේ වළගම්බා මහරට්ටක සෙනෙවිවත් ඝාතනය කරලා අවසානයේදී ක්‍රිස්තු පූර්ව 103 දී රාජ්‍ය බලයට පත් වෙනවා. ක්‍රිස්තු පූර්ව 103 දී රාජ්‍යෝදයට පත් වෙනවා. මෙන්න මේ ක්‍රිස්තු පූර්ව 103 දී රාජ්‍ය බලයට පත් වෙනවා. කවුරු විසින්ද? මෙන්න මේ හොඳට මතක තියාගන්න. වළගම්බා නැත්නම් වට්ටගාමිනී අබේ නැත්නම් පිතමහරජ. එතකොට ක්‍රිස්තු පූර්ව 103 දී රාජ්‍ය බලයට පත් වෙනවා. හිතපු තරම් ලේසි නෑ. වළගම්බා හිතපු තරම් ලේසි උනේ නෑ. මාස 5යි ගත වෙන්නේ වළගම්බාට අභියෝගයක්. මාස 5යි රජ වෙලා මාස 5යි. හරියට සැනකෙළි ටික පවත්වන්න උනේත් නෑ. අපේ නම් එහ අපේ වුණා නම් එහෙමයි. කොහොමද? රජ වෙලා සැනකෙළි කියන් තියන්න අවුරුද්දයි. තේරුණාද? සැනකෙළි තියන්න අවුරුද්දයි. ඊට පස්සේ ඉතුරු වැඩ සංවිධානය කරන්න තව අවුරුද්දයි. අන්තිම අවුරුද්ද වැඩ කරන්න ඉතින් ඉනෝ ඒකත් බැරි වෙනවා. තේරුණාද? අනේ වළගම්බාටත් එහෙමයි. වළගම්බා හිතන් ඉඳපු එකක්වත් කරන්න උනේ නෑ. රජ වෙලා මාස 5කට පස්සේ රජ වෙලා මාස 5කට පස්සේ මෙන්න අභියෝගයක්. තේරුණාද? මෙන්න අභියෝගයක්. ඒ තමයි එල්ල වෙන අභියෝගය තමයි. හොඳට මතක තියාගන්න දරුවෝ. මෙන්න මේ මහාතිත්ත වරාය ඔස්සේ ආක්‍රමණයක් එල්ල කරනවා. මහාතිත්ත මාතෝට නැත්තා අපි කියනවා පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රධානම වරාය. පැරණි ශ්‍රී ලංකාවේ ප්‍රධානම වරාය දරුවෝ මහාතිත්ත වරාය. මෙන්න මේ මහාතිත්ත වරාය හරහා ද්‍රවිඩයෝ 7 දෙනෙක් අපි කියනවා සද්ද්‍රවිඩයෝ මෙන්න මේ ලංකාව ආක්‍රමණය කරනවා. මෙන්න මේ ලංකාව ආක්‍රමණය කරනවා. කොරේ පිටට මරේ කිව්වලු. මෙන්න සද්ද්‍රවිඩයෝ හොඳට මතක තියාගන්න. සද්ද්‍රවිඩයෝ මෙන්න මේ සද්ද්‍රවිඩයෙන් එක ආක්‍රමණයක් එල්ල වෙනවා. සද්ද්‍රවිඩයෝ ආක්‍රමණයක් එල්ල කරනවා මහාතිත්ත වරායෙන්. අන්න එදාම මෙන්න රට අභ්‍යන්තරේනුත් කරල්ලක් ඇති වෙනවා. ඒ තමයි රුහුණේ නකුල ග්‍රාමයේ ඉඳපු මෙන්න මේ රුහුණේ ඉඳපු අපි කියනවා තිස්ස නැත්තම් තීය. තීය නැත්තම් තිස්ස කියලා හඳුන්වනවා. තීය නැත්තම් තිස්ස විසින් කැරල්ලක් එල්ල කරනවා. එතකොට මේ අභියෝග දෙකටම තිස්ස නැත්තම් තීය මේ අභියෝග දෙකටම මුහුණ දෙන්න තරම් වළගම්බාගේ සවිශක්තිය ප්‍රමාණවත් නැහැ. ඒ මොකද වළගම්බා මහරට්ටක සෙනෙවිත් එක්කත් සටන් කරලා යම්තාක් දුරකට රජ වෙලා ආර්ථික නවෝදය ගොඩනගමින් ඉඳියේ. නමුත් අභියෝග දෙකකට මුහුණ දෙන්න තරම් ශක්තියක් අභියෝග දෙකකට මුහුණ දෙන්න තරම් බලයක් මෙන්න මේ කාට නැද්ද? වළගම්බා රජුරුවන්ට සතුනේ නෑ. ඒ නිසා මොකද මහාතිත්තා ඔස්සේ ආපු සද්ද්‍රවිඩයන්ගේ බලය කොහොමද කියලා වළගම්බා දන්නේ නෑ. ඔවුන් විදේශීය පිරිසක්. මේ තීය බ්‍රාහ්මණය කියන්නේ රට අභ්‍යන්තරේ රටේ රජතුමාට කැරල්ලක් ගහන්න තරම් තීය සවිශක්තිමත් වුණා කියන්නේ. එතකොට අපට හඳුනා ගන්න පුළුවන් මේ අවධියේදී යම්තාක් දුරකට අන්‍යාගමිකයන් නැගීම
වර්ධනය වෙලා තියුණා කියලා. හේතුව තමයි මෙන්න මේ තීය කියලා කියන්නේ බෞද්ධෙක් නෙවෙයි, තීය කියන්නේ බ්‍රාහ්මණයෙක්. තීය කියන්නේ බ්‍රාහ්මණයෙක්. එතකොට අනුරපුර බුදුදහම බලවත් වෙනකොට, අනුරපුර බුදුදහම බලවත් වෙනකොට අන්න ඒ බුදුදහමට හොඳට මතක තියාගන්න දරුවනේ, අභියෝග කරන්නට අන්න ඒ බුදුදහමට පහරක් එල්ල කිරීම අරමුණු කරගෙන ඇතැම් විට මේ ආක්‍රමණය එල්ල වෙන්නේ නැතයි ඉතිහාසඥයන් කියනවා. එතකොට ඔය කොහොම වුණත් රටේ රජතුමාට කැරැල්ල ගැහුවේ සුළු කොට තකන්නට බෑ. එතකොට හොඳට මතක තියාගන්න, මෙන්න දෙන්නටම වඩා, තේරුණාද, සද්ද්‍රවිඩයොයි සහ තීයට වඩා වලගම්බා කපටියා, තේරුණාද, වලගම්බා කපටි වුණා. ඒ තමයි තීයට හසුන් පතක් යවනවා. තීයට මොකක්ද යවන්නේ? හසුන් පතක්. මොකක්ද කියන්නේ? තීයට මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඒ තමයි මහාවංශයේ මේ වලගම්බා යොදපු උපක්‍රමය මහාවංශය දක්වන්නේ එකම එක වචනකින් විතරයි. ඒ තමයි නිතිමා කියන වචනෙන්. නිතිමා කියන වචනෙන් මේ මා රජ වෙලා මාස 5කට පස්සේ අභියෝග දෙකක් එකම දිනකදී එල්ලවීම තුල වලගම්බා ක්‍රියා කරපු ආකාරය මහාවංශය දක්වන්නේ එක වචනයකින් දරුවෝ. ඒ වචනේ මොකක්ද? ඒ වචනේ තමයි, හොඳට මතක තියාගන්න දරුවෝ, අපි හඳුනා ගන්නවා නිතිමා කියන වචනය. නිතිමා කියන වචනය මොකක්ද? මේ නිතිමා කියන්නේ මේකට අර්ථ විවරණයක් දීලා තිනවා මහාවංශ ටීකාවේ, නැත්තම් වංශත්ප්පකාසණියේ. මහාවංශ ටීකාවේ නැත්තම් වංශත්ප්පකාසණියේ. එතකොට මහාවංශ ටීකාවේ නැත්තම් වංශත්ප්පකාසණියේ කියනවා මේ නිතිමා කියලා කියන්නේ තල්පතකින් තල්පතක් සිඳින්නාක් බඳු කියලා. අනේ සර්, අර තියුණේකම හොඳයි කියලා හිතෙනවා. මොකක්ද මේ තල්පතකින් තල්පතක් සිඳින්නාක් බඳු කියන්නේ? ඒකේ අර්ථය තමයි දරුවෝ, සතුරෙක් විසින් දැන් ඉන්නවා. සද්ද්‍ර වීඩියෝ කියලා සතුරෙක් ඉන්නවා. අන්නේ සතුරාව නසන්න දැන් මෙතන ඉන්නවා වලගම්බා. මේ ඉන්නේ වලගම්බා. සතුරෝ දෙන්නයි. මේ සද්ද්‍ර වීඩියෝ කියලා හිතන්නකෝ. මේ සද්ද්‍ර වීඩියෝ. ඊට පස්සේ මෙන්න මෙතන ඉන්නේ. හොඳට මතක තියාගන්න දරුවෝ, සද්ද්‍ර මේ ඉන්නේ වලගම්බා. දැන් මෙන්න මෙතන ඉන්නවා තීය. දැන් අභියෝග දෙකයි. එතකොට වලගම්බා සූක්ෂම වෙනවා. අභියෝග දෙකක් වලගම්බාගේ පසට. මේ අභියෝග දෙක හමුවේ වලගම්බා මෙන්න මෙහෙම ක්‍රියා කරනවා. ඒ තමයි වලගම්බා වහාම තීයට හසුන් පතක් යවුවා. තීයට යවුවා. ඒ කියන්නේ සතුරෙක් විසින් සතුරෙක් නසන්න හදන්නේ. ඒ තමයි තීයට හසුන් පතක් යවලා කියනවා දරුවනේ. තීයට හසුන් පතක් යවලා කියනවා මෙන්න මෙහෙම. සද්ද්‍ර විඩයොන්ව පරාජය කරොත්. කව පරාජය කරොත්ද? මිස් තීයට කියන්නේ. වලගම්බා තීයට හසුන් පත යවලා කියනවා මෙන්න මෙහෙම. සද්ද්‍රවිඩයෙන්ව පරාජයට පත් කළොත් නිතිරාජ්‍ය මොන රාජ්‍යද? නිතිරාජ්‍ය ලංකා රාජ්‍ය. සෙල්ලම් වෙන්නේ නෑ. මුළු මහත් ලංකා දීපය තමයි සද්ද්‍රවිඩයෝ පරාජය කරොත් ඔබට හම්බෙන්නේ. වලගම්බා සූක්ෂමයි. වලගම්බා උපක්‍රමශීලී. නමුත් වලගම්බා හිතපු විදිහට ඒ දේ උනේ නෑ. තේරුණාද? මොකද ඇතැමුන් කියනවා මෙන්න මේ තීය සහ සද්ද්‍රවිඩයෙන් කතිකා කරගෙන මේ ආක්‍රමණය එල්ල කරන්න ඇති කියලා. කොහොම හරි මෙන්න මේ සද්ද්‍රවිඩයෙන්ගේ ආක්‍රමණය හමුවේ සහ තීය බ්‍රාහ්මණයගේ කැරල්ල හමුවේ වලගම්බාට කරන්න දෙයක් නෑ. පළවෙනියෙන්ම ගැටෙනවා කොළඹ හාලක කියන ස්ථානයේදී ගැටුණා. දැන් මෙන්න
මේක පිළිගන්නට හසුන්පත පිළිගත්තේ නෑ තීය. හසුන්පත කියවුවා පිළිගත්තේ නෑ. පිළිගත්තේ නෑ. නමුත් මෙන්න දැන් වලගම්බායි සද්ද වීඩියෝ ගැටෙනවා. වලගම්බායි කාවයිද සද්ද වීඩියෝ ගැටෙනවා. ගැටුණාට පස්සේ මොකක්ද වෙන්නේ? මේ වලගම්බා කියලා හිතන්නකෝ මේ සද්ද වීඩියෝ. මේ ගැටුමෙන් තේරුණාද? මේ ගැටුමෙන් ද වීඩියෝ හත් දෙනා ජයග්‍රහණය කරනවා. ගැටුම ඇති වෙන්නේ කොළඹ හාලක. කොළඹ හාලක කියන ස්ථානේ. කොළඹ හාලක කියන ස්ථානේ ලේසි වෙන්නේ නෑ දරුවෝ. ලේසි වෙන්නේ නෑ වලගම්බාටත්. මේ පරාජය වුණු වලගම්බා, අසරණ වුණු වලගම්බාට වෙන කරන්නට ගයක් නෑ. දැන් වලගම්බාට සරණ පතන්නට කවුරුත් නෑ. වලගම්බාට සරණ පැතීමට කවුරුත් නෑ. ඒ නිසා වලගම්බා කරන දේ තමයි මොකක් කරනවද? වලගම්බා පලා යනවා. වලගම්බා පලා යනවා. කොහෙටද වලගම්බා පලා යනවා? හොඳට මතක තියාගන්න දරුවෝ, මලය දේශයේ. මෙන්න මේ මලය දේශයට පලා යනවා. කරන්න දෙයක් නැහැ. වලගම්බා අසරණයි. නමුත් පලා යන අතරතුරේදී ඔය හරි අපූරු සිදුවීමක් වෙනවා. මෙන්න මේ අනුරාධපුර වාසල් දොරටු වසලදී, අනුරපුර වාසල් දොරටු වසලදී හරි අපූරු සිදුවීමක් වෙනවා. මොකක්ද වෙන සිදුවීම? වාසල් දොරටු වසල ඉඳපු වාසල් දොරටු වසල ගිරිනිගණ්ඨාරාමේ, ගිරිනිගණ්ඨාරාමේ ඉඳපු ගිරි කියන නිගණ්ඨයා මෙන්න මෙහෙම කියනවා. අන්න මහා කළු සිංහලය පලා යනවා. අන්න මහා කළු සිංහලය පලා යනවා කියලා කියනවා. වලගම්බාට උසුළු විසුළු කරනවා. වලගම්බා දැනගන්නවා මේ මාව පස්සෙන් සද්ද වීඩියෝ ලුහුබඳිනවා. පස්සෙන් සද්ද වීඩියෝ ලුහුබඳිනවා. කාව අල්ලගන්නද? වලගම්බාව අල්ලගන්න. වලගම්බාව අල්ලගන්න. වලගම්බා ඇතුළු රාජකීයන් පිරිස. ඒ නිසා වලගම්බා හිතා ගන්නවා, වලගම්බා හිතා ගන්නවා, මගේ මනෝරථය පූර්ණේ වුණාට පස්සේ. මොකක්ද මනෝරථය කියන්නේ දරුවෝ? මගේ අරමුණ, අරමුණ, අරමුණ. මගේ අරමුණ ඉටු වුණාට පස්සේ මම මෙන්න මේ ගිරිනිගණ්ඨාරාමයේ කඩා බිඳ දාලා, මේ ගිරිනිගණ්ඨාරාමයේ දපු ගිරි කියන නිගණ්ඨය තමයි මේ කිව්වේ. අන්න මහා කළු සිංහලය පලා යනවා කිව්වා. තේරුණාද? පුංචි කෝචොක් ටිකක් කරා වලගම්බාව නවත්ත ගන්න. ගිරිනිගණ්ඨයට ඕන උනේ කොහොමාරි වලගම්බාව රතෙන් බස්ස ගන්න. තේරුණාද? එවැනි අවස්ථාවක උඩ මෙතෙන්දී වලගම්බාට පළවෙනි අභියෝග, දැන් අභියෝග තුනයි වලගම්බාට. එකක් සද්ද්‍රවිඩ කැරල්ල, දෙකක් සද්ද්‍රවිඩ ආක්‍රමණය, දෙවැනි එක තීය බ්‍රාහ්මණයක් කැරල්ල. දැන් ගිරිනිගණ්ඨයා මෙහෙම උසුළු විසුළු කරා කියන්නේ අන්‍යාගමිකයෝ නැගිලා මේ වෙනකොට. අන්‍යාගමික නැගීමක්. අභියෝග තුනයි. ඒකත් මර්ධනය කරන අවසානයේදී වලගම්බා. අපි බලමු ඒ කොහොමද කියලා. එතකොට දැන් මෙහෙම පලා යනකොට ඕගොල්ලෝ හිතන්නකො දරුව, මෙහෙම දෙයක්. දැන් ඕගොල්ලෝ තනි, ඕගොල්ලෝ යනවා බයික් එකක. ඕගොල්ලෝ යනවා බයික් එකක නෑ, ඕගොල්ලෝ කොළඹින්, කොළඹින් නගිනවා බස් එකකට. කොළඹින් නගිනවා බස් එකකට. දැන් යන්නේ මේ කොළඹ නුවර මාර්ගයේ. කොළඹ නුවර මාර්ගයේ මේ යන්නේ. කොළඹින් බස් එකකින් නැග්ගා. මේ කොළඹ නුවර මාර්ගයේ යන්නේ. හරි. යනකොට ඕගොල්ලෝ කොළඹදී ගැටුමක් ඇති කරගන්නව තරුණයෙක් එක්ක. හරිද? ඕගොල්ලෝ දැන් පිටත් වෙලා. ඕගොල්ලෝ ඉන්නේ දැන් නිට්ටඹුව හරියේ. ඕගොල්ලෝ ඉන්නේ නිට්ටඹුව හරියේ. පස්යාල හරියේ. අපි දැන් පස්යාල හරියේ ඉන්නේ. පස්යාල හරියේ ඉන්නකොට අර යාළුවා බයික් එක, දැන් මේ ඕගොල්ලෝ යන්නේ බස් එකේ. බස් එකේ සෙනග ගොඩයි. බස් එකේ සෙනග ගොඩයි. දැන් අර ගැටුම ඇති කරගත්තු තරුණයා බයික් එකක, බයික් එකක එයා ඉන්නේ. බයික් එකක තව පිරිසක් එක, ඒගොල්ලොන්ගේ එක බයික් එකක ඉන්නේ එක්කෙනයි.
Bike hatak kenama. Bike hatak kenama. Hitannako bike hatak kawa kiyala. Bike hatak kenama. Eyin ekaka inne ekkenai. Kawuda den vegen yanne? Kawuda den vegen yanne? Me sadra video da vegen yanne? Megolloda api me hat dena da vegen yanne? Nattan menne me bus ekek yana kenada? Meka pirisa godak innawa. Bike ekek yana kena neda vegen yanne? Etakota hondara mataka thiyaganna daruwo. Mokada anne mage sadra video nge ratayeka indiye ekkenai. Sadra video nge ratayeka indiye ekkenai. Namuth menne me walagambaage rataye therumada? Walagambaage rataye allaganna lesi ne. Meegullo allagani hariyatama gannoruwa kanda pahu karannat kalin mokak karayida? Kanda pahu karannat kalin ogolonga atatama allagani therumada? Return eka deyi therumada? Pala yaneka lesi ne ne. E nisa namuth sadra wedding e ratayeka inne ekkenai. Walagambaage rataye innawa menna me pirisa. Walagamba innawa. Ilanga innawa walagambaage mehesiya Soma Devi innawa. Ilanga innawa Kallatnaage mehesiya Anula innawa. Anula wenoda gabbara wiye indiye. E wagema thawa daruwan dedenek indiya Anulata. එතකොට වෙන දේ තමයි දැන් රතේ ඉන්න ඔක්කොම පිරිස පස් දෙනෙක් මේකේ රතේ පස් දෙනෙක් ඉන්නවා වලගම්බාගේ අශ්ව රතේ පස් දෙනෙක් ඉන්නවා නමුත් සද්ද විඩින්ගේ රතේක ඉන්නේ එක්කෙනයි අල්ලගන්න ලේසිද පහස් මේ අමාරුයිද ටික දුරක් යනකොට අල්ලගන්න ලේසි ඒ නිසා මෙන්න මේ සෝමාදේවිය රාජකීයන් පිරිස අනාගත කුමාරවරු දෙන්නෙකුත් ඉන්නවා එක්කෙනෙක් ඉපදෙන්නත් ඉන්නවා කුමාරවරු තුන්දෙනායි අනාගත ඒ වගේම වලගම්බා කියන්නේ වර්තමානයේ රජු වර්තමාන රජු සහ අනාගත කුමාරවරු තුන්දෙනෙක් ඉන්නවා වර්තමාන රජු සහ අනාගත කුමාරවරු කීදෙනෙක් ඉන්නවද අනාගත කුමාරවරු තුන්දෙනෙක් ඉන්නවද අරුවෝ එතකොට මෙවැනි තත්ත්වයක් තුලදී අපට හඳුනා ගන්න පුළුවන් දරුව හොඳට මතක තියාගන්න මෙන්න මේ පිරිස හොඳට මතක තියාගන්න රාජකීයන් පිරිස ආරක්ෂාවට වලගම්බාව සහ රාජකීයන් පිරිස ආරක්ෂාව උදෙසා සෝමාදේවිය දෙපාරක් හිතන්නේ නැතුව මෙන්න මේ රතයෙන් බිමට බහිනවා ඇතමුන් කියනවා ඒ අවස්ථාවේදී පාත්‍ර ධාතුවත් බිමට වැටුණා කියලා තේරුණාද පාත්‍ර ධාතුන් වහන්සේ බිමට වැඩම කරලා තිනවා කොහොම හරි පාත්‍ර ධාතුන් වහන්සේ කියන්නේ මොකක්ද දරුවෝ සමහර දරුවන්ට ප්‍රශ්නයක් ඇති මොකද්ද සර් ඔය පාත්‍ර ධාතුන් වහන්සේ අපි දන්නේ නැහැනේ ඔහොම එකක් පාත්‍ර ධාතුන් වහන්සේ කියන්නේ දරුවෝ අපේ රටට දළදා වහන්සේ ලැබුණේ සිරිමේඝ වර්ණ නැත්තම් කිත්සිරිමෙවන් කාලෙදී තමයි දළදා වහන්සේ ලැබෙන්න කලින් අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය තමයි මෙන්න මේ දළදා වහන්සේ මේ පාත්‍ර ධාතුන් වහන්සේ කිත්සිරිමෙවන් නැත්තම් සිරිමේඝ වර්ණ දවස අපි කියනෝ හේමමාලා කුමරියත් දන්ත කුමාරයත් ලංකාපටුන වරාය හරහා දළදා වහන්සේ වැඩම කරවන්න කලින් අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය තමයි මෙන්න මේ පාත්‍ර ධාතුන් වහන්සේ දරුවෝ. එතකොට රාජ්‍යත්වයේ සංකේතය පාත්‍ර ධාතුන් වහන්සේ වෙනකොට මෙන්න මේ පිරිස තේරුණාද? සෝමාදේවිය රතෙන් බැස්සා. ඊවගෙන් පාත්‍ර ධාතු රාජ්‍යත්වයේ සංකේතය කොමාරි අවසානයේදී හොඳට මතක තියාගන්න දරුවෝ වලගම්බෑතුළු පිරිස පලා යනවා අපි අර කලින් කියපු වෙස්සගිරියට මලේ දේශයේ වෙස්සගිරියට පලා ගියේ
මෙන්න මේ මලේ දේශයේ වෙස්ස ගිරියට පලා ගිහිල්ලා. හොඳට මතක තියාගන්න දරුවෝ. මෙන්න මේ මලේ දේශයේ මෙන්න මේ මලේ දේශයේ වෙස්ස ගිරියට තමයි පලා යන්නේ. වෙස්ස ගිරියට. මලේ දේශයේ වෙස්ස ගිරියට පලා ගිහිල්ලා වලගම්බා රජු සංගවිලා ඉන්නවා. මෙන්න මේ වලගම්බා රජු සංගවිලා ඉන්න කාලවකවානුව තුල වලගම්බා රජු දැන් මෙහෙම දෙයක් වෙනවා. මෙහෙම දෙයක් වෙනවා. දැන් වලගම්බා රජු මලේ දේශවල පලා යනවනේ. ඒක වලක්වන්න බෑ. දැන් මොකද සෝමාදේවිය රතෙන් බැස්සා. එතන නැවතුන්න උනා සද්ද්‍රවිඩින්ව. දැන් අල්ලන්න බෑ. තේරුණාද? වලගම්බා උජෝ උජෝ කිය කියනවා. තේරුණාද? දැන් අල්ලයි දැන් අල්ලයි උජෝ උජෝ කිය කියනවා. එතකොට හොඳට මතක තියාගන්න. දැන් සෝමාදේවියව අරගෙන කෙනෙක් පලා. දැන් සද්ද්‍රවිඩිය හත් දෙනයි. සද්ද්‍රවිඩිය හත් දෙනයි. හත් දිනාගෙන් එක්කෙක් සෝමාදේවිය වරම් පලා ගියා. එක්කෙනෙක් සෝමාදේවිය වරම් පලා යනවා. තව ඉතුරු කීයද? ඉතුරු 6යි. 6න් එකක් තව එක්කෙනෙක් රාජ්‍යත්වයේ සංකේතය වුණු පාත්‍ර ධාතුන් වහන්සේ වරම් පලා යනවා. පාත්‍ර ධාතුව. තව එක්කෙනෙක්. එතකොට ඉතුරු වෙන්නේ 5යි. ඉතුරු 5 දෙනා. මෙන්න මේ 5 දෙනා අවුරුදු 14යි මාස 7ක්. හොඳට මතක තියාගන්න දරුවෝ අවුරුදු 14යි මාස 7ක් අපි කියනවා පුලහත් බාහිය පණයමාර පිළියමාර දාටික පුලහත් බාහිය පණයමාර පිළියමාර සහ දාටික තේරුණාද මෙන්න මේ පිරිස පුලහත් බාහිය පණයමාර පිළියමාර සහ දාටික තේරුණාද මෙන්න මේගොල්ලෝ අවුරුදු හොඳට මතක තියාගන්න දරුවෝ 14යි මාස 7ක් ලංකාව පාලනය කරනවා අවුරුදු 14යි මාස 7ක් සෙල්ලම් වෙන්නේ නෑ අවුරුදු 14යි මාස 7ක් ලංකාව පාලනය කරා දරුවෝ අවුරුදු 14යි මාස 7ක් ලංකාව පාලනය කරනවා මාස 7ක් එතකොට අවුරුදු 14යි මාස 7ක් ලංකාව පාලනය කරන මෙන්න මේ අවධියේදී හොඳට මතක තියාගන්න දරුවෝ මේක විශේෂත්වයක් තියෙනවා මොවුන් රජ වෙලා තින්නේ එකිනෙකා මරමින් එකිනෙකා පුලහත්ව මරලා බාහිය රජ වෙනවා බාහියව මරලා පණිය මාර අපි කතා කරමු කොහොමද උනේ කියලා එතකොට ඔන්න ඔය අතර කාලවකවානුවේදී ඔය අවුරුදු 14යි මාස 7 ඇතමුන් කියනවා තීයව අර අපි කතා කරපු තීය නැත්නම් තිස්සව නාමික රජු කරගෙන නමට විතරයි එයා නමට විතරයි රජු තේරුණාද නමට විතරක් රජු කරගෙන මෙන්න මේ සද්ද්‍ර වීඩියෝ අතර නැත් අපි කියන පංචද්‍ර වීඩියෝ කියලා සද්ද්‍ර වීඩියෝ නැත්නම් පංචද්‍ර වීඩියෝ අවුරුදු 14යි මාස 7ක් පාලනය කළ තිනෝ වලගම්බා හොඳට මතක තියාගන්න දරුවෝ අවුරුදු 14යි මාස 7ක් මේකෙන් අවුරුදු 12ක්ම වලගම්බාට වැය කරන්නට උනේ අවුරුදු 12ක්ම වලගම්බාට වැය කරන්නට උනේ බැමිණි තියාසාය කියන දරුණු දුර්භික්ෂයට නැත්නම් දරුණු නියගයට වසර 12ක හිතන්නකෝ දරුවෝ මාසයක් දෙකක් පෑවුවාම මෙහෙමනම් මාසයක් දෙකක් පෑවම ඔයගොල්ලෝ දන්නා තත්වය නමුත් අවුරුදු 12ක් එක දිගට සාගතයක් ඇති වෙනවා කියන්නේ ශ්‍රී මහා බෝධියට ජලය සැපයු ශ්‍රී මහා බෝධියට ජලය සැපයු ඒ උල්පත හැරුණකොට සියලු උල්පත් ශ්‍රී මහා බෝධින් වහන්සේට ජලය සැපයු උල්පත හැරුණකොට සියලු උල්පත් සිඳී ගියා කියලා සඳහන් වෙනවා දරුවෝ භික්ෂුන් වහන්සේලාටවත් ආහාරක් හරියට ලැබෙන්නේ නැහැ කන්නට ආහාර ඉතාම ස්වල්පයි තියෙන්නේ මුළු පරිසරයම තියෙන්නේ දුඹුරු පෑ ගන්නවිලා මොකද අවුරුදු 14ක් අවුරුදු 12ක් නියඟයක් සාංගතයක් කියලා කියන්නේ එවැනි විටක වලගම්බාට සහාය වෙනවා ආහාර වලින් එවගේම සේනා සංවිධානය කිරීමෙන් මෙන්න මේවා අවුලින් සහාය වෙනවා හොඳට මතක තියාගන්න දරුවෝ කුපික්කල මහා තිස්ස තෙරුන් නැත්නම් අපි කියන කුපික්කල තිස්ස හාමුදුරුවෝ කුපික්කල මහා තිස්ස තෙරුන් නැත්නම් කුපික්කල තිස්ස හාමුදුරුවෝ කුපික්කල මහා තිස්ස නැත්තම් කුපික්කල තිස්ස හාමුදුරුවෝ ඊටාම සුවිශේෂී වූ ආකාරයට
මීට සම්බන්ධ වුණා කියලා අපට හඳුරා ගන්නට පුළුවන් දරුවෝ. කුපික්කල තිස්සාමඳුරොන්ට ඉතාම සුවිශේෂී වූ ආකාරයට මෙන්න මේ කර්ම මේ සඳහා සම්බන්ධ වුණා කියලා අපට හඳුනා ගන්න පුළුවන් කුපික්කල තිස්සාමඳුරෝ. එතකොට කුපික්කල තිස්සාමඳුරෝ තමන්ට ලැබෙන ආහාර වලින් කොටසක් කලින් ලැබුණු ආහාර වලින් හතරෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ. තේරුණාද? හතරෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ. නමුත් ලැබෙන ආහාර ස්වල්පෙන් කොටසකුත් වලගම්බාට ලබා දුන්නා. වලගම්බාව ආරක්ෂා කරා මොහු රාජ්‍ය පාලකෙක්. තේරුණාද? අරහෙ රජ රට බුදුදහම වෙනසෙනවා. රජරට බුද්ධාම වෙනසෙනවා සද්ද්‍රවිඩෙන් යටතේ. මේ වෙනි විටක හොඳට මතක තියාගන්න දරුවෝ, වලගම්බා මෙන්න මේ ගත කරපු කටෝර දිවිපේ වෙත සිහි ගන්නනවා පළවන විජයබාහු චෝල ආක්‍රමණ හමුවේ උරෙන් නුර ගැටි චෝලයොත් එක්ක සටන් කරපු ආකාරය, එතකොට සේනා සංවිධානය කරපු ආකාරය, ඒ ක්‍රියා සිහි ගන්නනවා දරුවෝ. ඇත්තරම දැඩි කටෝර දිවිපේ වෙත ගත කරේ. මෙන්න මේ අවස්ථාවේදී කුපික්කල තිස්ස හිමිගේ මැදිහත්වීම මත වලගම්බා වටා පිරිස ඒකරාශී වෙන පටන් ගන්නවා. ඒ පිරිස තමයි හොඳට මතක තියාගන්න ඇමතිවරුන්. වලගම්බාගේ ඇමතිවරුන් වෙන්නේ මේ පිරිස ඒකරාශී වෙන පටන් ගන්නවා වලගම්බා වටා. මැදිහත්කරුවා කුපික්කල තිස්ස හාමුදුරුවෝ. කුපික්කල තිස්ස හාමුදුරුවෝ නැත්නම් අපි කියන මහා තිස්ස හිමි. එතකොට හොඳට මතක තියාගන්න මෙහිදී වලගම්බා හොඳට මතක තියාගන්න දරුවෝ අත්නෝමතිකවත් ක්‍රියා කළා තිනෝ. වලගම්බා අත්නෝමතිකවත් ක්‍රියා කළා. තේරුණාද? වලගම්බා අත්නෝමතිකවත් ක්‍රියා කළා දරුවෝ. එතකොට මේ වලගම්බාගේ ක්‍රියාකලාපය ඇත්තම දරුවෝ යම් ප්‍රශ්නාර්ථ මතු කරනවා. ඒ තමයි කුපික්කල තිස්ස හිමිගේ මැදිහත්වීම මත මෙන්න මේ වලගම්බා වටා ඇමතිවරුන් එකතු වුණා. ප්‍රාදේශීය ප්‍රධානීන් එකතු වුණා. දවසක් අපි හඳුනා ගන්නවා වලගම්බා සැක කරනවා ඔය තනසිව කියන ඇමතිවරයා. ඇමතිවරයාගේ නම තනසිව. තනසිව කියන ඇමතිවරයා සද්ද්‍රවිඩින්ට තනසිව සද්ද්‍රවිඩින්ට ඔත්තු සපයනවා කියලා තනසිවව ඝාතනය කරා. ඒ වගේම දවසක් අනුලා දේවියයි මෙන්න මේ වලගම්බායි විහාරයක් නැමදේන අවස්ථාවේදී අනුලා දේවියට නිසි ගෞරවාචාර දැක්වුවේ නැහැ කියලා, අනුලා දේවියට හිස නොනමුවා කියලා මෙන්න මේ කපිසීසව ඝාතනය කරනවා. ඕක ඝාතනය කරන්නත් තරම් දෙයක්ද? ඔහොම කියලා වග කියව යුතු ප්‍රභූන්ටත් මෙහෙම කරනව නම් වලගම්බා. කියලා අනිත් ඇමතිවරුන් එකිනෙකා වලගම්බාව හැරදා යන්න පටන් ගන්නවා. වලගම්බා අසරණ වෙනවා. නමුත් හැරගිය ඇමතිවරුන් නැවත වලගම්බා වෙත ඒකරාශී කරවන්නේ මෙන්න මේ කුපික්කල මහා තිස්ස හාමුදුරුවෝ. ගේ මැදිහත්වීම මත හැරගිය සෙසු පිරිස නැවත වලගම්බාව වටා ඒකරාශී කරවන්න සමත් වෙනවා. ඔන්නෝම අවසානයේදී වලගම්බා සේනා සංවිධානය කරලා මං කිව්වා යම් දෙයක්. ඒ තමයි සද්ද්‍රවිඩියෝ රජ වුණේ එකිනෙකා මරමින් එකිනෙකා. අපි කියනවා පුලහත්ව මරලා පිළියමාරව මරලා දාටික රජ වුණා. තේරුණාද? අවසන් කෙනා තමයි කවුද? මෙන්න මේ දාටිකව මරලා අවුරුදු 14යි මාස 7කට පස්සේ නැවතත් තමන්ගේ පරපුරට අහිමි වී ගියේ බලය නැවතත් ගෙනල්ලා
නැවතත් ගෙන හොඳර මතක තියාගන්න දරුවෝ අවසානයේදී මෙන්න මේ වලගම්බා විසින් අවුරුදු 14කට පස්සේ මුලින්ම රජ වුණේ ක්‍රිස්තු පූර්ව 103 දී දැන් රජ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 89 දී ක්‍රිස්තු පූර්ව 89 දී නැවතත් රජ වෙනවා වලගම්බා ක්‍රිස්තු පූර්ව 89 දී රජ වෙනවා එහෙම රජ වෙලා හොඳර මතක තියාගන්න දරුවෝ වලගම්බා විසින් සුවිශේෂී ක්‍රියාදාමයන් රාශියක් සිද්ධ කරනවා වලගම්බා විසින් මුලින්ම තමන්ට රජ වෙන්න උදව් උපකාර කරපු කෙනාට කළ ගුණ සලකනවා තේරුණාද දැන් වලගම්බාට තුණු අභියෝග රාශියක් තුණා ඒව ඔක්කොම මර්ධනය කරමින් එකින් එක මර්ධනය කරලා ආවේ එකක් සද්ද්‍රවිඩ අභියෝගය තීය බ්‍රාහ්මණයේ කැරල්ල ඊළඟ අපි කිව්වා ඊළඟට ආපු අභියෝගය තමයි අන්‍යාගමික අභියෝගය ඊට පස්සේ තාමාන්‍යාගමික අභියෝගය මර්ධනය කරේ නැහැ ඊට පස්සේ ආවා අපි කියනවා බැමිණි තියා සාය කියන නියඟය ඊට පස්සේ ආවා සෙන්පති වරුන් හර්දායම මේව ඔක්කොම විසඳගෙන එක එක අවුල විසඳගෙන තේරුණාද එක එක අවුල විසඳගෙන නූල් පොදියක් උනත් ගැට ගැහුණාට පස්සේ ඔක්කොම එක එක පොඩ පොඩනේ ලියන්න වෙන්නේ අන්න ඒ වගේ අවුල් වියවුල් निराකරණය කරගනිමින් වලගම්බා මොකක් කරනවද මෙන්න මේ රාජ්‍යත්වයට පත් වෙනව නැවතත් ක්‍රිස්තු පූර්ව 89 දී එතකොට රජ වෙනව රජ වෙලා තමන්ට රජ වීමට උදව් උපකාර කළ කුපික්කල මහතිස්ස හාමුදුරුවන්ට අපි කියනවා අර එදා ගිරි නිගන්තාරාමේ ඉඳලා ගිරි කිර නිගන්තය මොකක්ද කිව්වේ අන්න මහා කළු සිංහලයා පලා යනවා කියලා උසුළු විසුළු කරා තෙන්දි වලගම්බා රජු හිතාගත්තා මගේ මනෝරථය පූර්ණ වුණාට පස්සේ මගේ අරමුණ ඉටුණාට පස්සේ මම මෙතන මනරම් වෙහෙරක් ඉදි කරනවා මම මෙතන මනරම් වූ වෙහෙරක් ඉදි කරනවා එහෙම හිතාගත් වලගම්බා රජුව රජ වුණාට පස්සේ ගිරිනිගණ්ඨාරාමයේ කඩා බිඳ දාලා මොකක් කරනවද එතන අභයගිරිය කියන මනරම් වූ වෙහෙර කරනවා අභයගිරිය කියන මනරම් වූ වෙහෙර කරනවා දරුවෝ අභයගිරිය කියන මනරම් වූ වෙහෙර කරනවා මෙන්න මේ අභයගිරිය කියන මනරම් වූ වෙහෙර කරලා හොඳට මතක තියාගන්න දරුවෝ ඉන් පස්සේ මෙන්න මේ අපි හඳුනා ගන්න වලගම්බා විසින් කරන දෙයක් තමයි මෙන්න මේ ගිරිනිගණ්ඨාරාමය අභයගිරි අපි කියන ගිරිනිගණ්ඨාරාමය කල්ලා අභයගිරි ඉදි කරානේ එහෙම ඉදි කළා මේක තමන්ට රජ වෙන්නට උදව් උපකාර කළ කුපික්කල මහා තිස්ස තෙරුන්ට කුපික්කල තිස්ස හාමුදුරුවන්ට නැත්නම් කුපික්කල මහා තිස්ස හාමුදුරුවන්ට මෙන්න අභයගිරිය පූජා කරනවා ලාංකීය ඉතිහාසයේ දරුවෝ පළමු පෞද්ගලික ආරාම පූජාව මීට කලින් පෞද්ගලික ආරාම පූජා වෙලා නැහැ මීට කලින් තේරුණාද පෞද්ගලික ආරාම පූජා වෙලා නැහැ දරුවෝ එතකොට පළමු පෞද්ගලික ආරාම පූජාව සිද්ධ වෙනවා මෙන්න මේ කුපික්කල තිස්ස හාමුදුරුවෝ හොඳට මතක තියාගන්න කුපික්කල තිස්ස හාමුදුරුවන්ට පළමු පෞද්ගලික ආරාම පූජාව සිද්ධ කරනවා මෙහෙම නෙවෙයි අතීතයේදී පූජා කරේ දරුවෝ වෙහෙරක් නැත්නම් ලෙනක් ඒ තමයි මෙන්න මෙහෙම ලෙනක් පූජා කරනකොට තුණු සම්ප්‍රදාය ඒ තමයි අගත අනගත චතුදිස සංගස දිනේ අගත අනගත චතුදිස සංගස දිනේ අගත අනගත වර්තමානයේ අනාගතයේ චතුදිස කියන්නේ දරුවෝ සියු දිශාවෙන් චතුදිස කියන්නේ සියු දිශාවෙන් පැමිණෙන භික්ෂූන් වහන්සේලාට මෙන්න මේක දිශා හතරෙන් මෙන උතුර දකුණ නැගෙනහිර බස්නාහිර ඔය දිශා හතරෙන් මෙන භික්ෂූන් වහන්සේලාට තමයි මෙන්න මේ ලෙනක් නැත්තම් විහාරයක් පූජා කරේ මේ පැරණි සම්ප්‍රදාය වලගම්බා ඛණ්ඩණය කරනවා
වලගම්බා ඛණ්ඩණය කරත් හරි ඇයි මේක කුපික්කල තිස්ස හාමුදුරුවෝ පිළිගත්තේ? මහා විහාරක භික්ෂූන්ට තියෙන ප්‍රශ්නේ ඒකයි. රටේ රජතුමාට පූජා කරන්න පුළුවන්. ඇයි ඔබ පිළිගත්තේ? ඇයි ඔබ පිළිගත්තේ? එහෙම කියලා මෙන්න මේ කුපික්කල තිස්ස හාමුදුරුවන්ට චෝදනා එල්ල කරන්න පටන් ගන්නවා. එහෙම චෝදනා එල්ල කරනකොට කුපික්කල තිස්ස හාමුදුරුවන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ ගැන කලකිරි. තවත් පිරිස එක ඒකරාශී කරගෙන 500ක් පිරිස 500ක් භික්ෂූන් වහන්සේලා මහා විහාරයෙන්, ඒතර තුනේ මහා විහාරය විතරනේ, මහා විහාරය කේන්ද්‍ර කරගෙන තමයි තේරවාදී වර්ධනය වුණේ. තේරවාදී මහා විහාරය විතරයිනේ, මහා විහාරයෙන් භික්ෂූන් 500ක් ගෙනල් භික්ෂූන් 500ක් එකතු කරගෙන මෙන්න මේ අභයගිරිය කියන නව විහාරයට යනවා. අන්න ලාංකීය ඉතිහාසයේ පළමු නිකායේ ભેදය ඇති වෙනවා. ලාංකීය ඉතිහාසයේ පළමු නිකායේ ભેදය ඇති වෙන මෙන්න මේ වළගම්බා රජුරෝ කරපු ක්‍රියාව නිසා. ඉන්පස්සේ හොඳට මතක තියාගන්න දරුවෝ, අභයගිරිය කේන්ද්‍ර කරගෙන අපි කියනවා මහායාන ධාර්මිකයින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. තේරවාදී ධාර්මිකයින් මහා විහාරය කේන්ද්‍ර කරගෙන තවදුරටත් වාදෙනවා. ලාංකීය ඉතිහාසයේ පළමු වරට නිකාය දෙකක් බවට පත්වන්නේ මෙන්න මේ අපි අඳුනා ගන්නවා. අපි වළගම්බා රජුරෝ අභයගිරිය පූජා කිරීමත් එක්ක ලාංකීය ශාසනික ඉතිහාසයේ අතිසුවිශේෂී අවස්ථාවක් මේක. තේරෙනවද? ලාංකීය ශාසනික ඉතිහාසයේ අතිසුවිශේෂී අවස්ථාවක් මේක. එතකොට ඒ කරුණ අපට හඳුනා ගන්න පුළුවන් දරුවෝ. ඒ විතරක් නෙවෙයි, හොඳට මතක තියාගන්න, දැන් ඉන්පස්සේ වළගම්බා රජුරෝන්ට තවත් අභියෝගයක් එල්ල වෙනවා. මෙන්න මේ වළගම්බා රාජ්‍ය සමිති තමයි එදා අපි කියනෝ එතෙක් කටපාඩමින් රැගෙන ආපු බාණකවරු විසින් ස්වාමි කියන්නේ ධර්මයේ කටපාඩම් කිරීමට ඉඳපු ඒ බාණකවරු භික්ෂුන් වහන්සේලා විසින් අපි හඳුනා ගන්නවා දරුවෝ, කටපාඩමින් රැගෙන ධර්ම කරුණු තව දුරටත්. මොකද අවුරුදු 14ක් අවුරුදු 12ක් නියඟයක් තුණා. මේ නියඟය හමු වෙ දැනගත්තා තව දුරටත් මෙන්න මේ කටපාඩමින් නම් ධර්මයේ කරුණු ඉදිරියට රැගෙන යන්න බෑ. එහෙනම් මේ ධර්ම කරුණු ලේඛනගත කරන්න ඕනේ. ධර්ම කරුණු ගාන්තාරූඪ කරන්න ඕනේ. අන්න දරුවෝ හොඳට මතක තියාගන්න, කටපාඩමින් රැගෙන ධර්ම කරුණු හොඳට මතක තියාගන්න, ගාන්තාරූඪ කිරීමට අපි කියන වළගම්බා රාජ්‍ය සමයේදී මෙන්න මේ මාතලේ අලු විහාරයේදී හොඳට මතක තියාගන්න දරුවෝ, උත්තරේම ලියනෝට සිතියමක් එහෙම දාන්න අපි හඳුනා ගන්නවා. මාතලේ අලු විහාරයේදී තේරෙනවද? අඹන් ගඟ පටන් ගන්න තැන මාතලේ අලු විහාරයේදී භික්ෂුන් වහන්සේලා 500ක ප්‍රධානත්වයෙන් මෙන්න මේ අපි කියනවා ත්‍රිපිටකය ගාන්තාරූඪ කිරීමේ ඒ සුවිශේෂී කාර්යය පැවැත්වෙනවා. එතකොට මේකට ඇතැම් ඉතිහාසඥයින් කියනවා රටේ රජතුමාගේ අනුග්‍රහයටත් වඩා ප්‍රදේශාධිපතියෙකු සහය දක්වන්නේ නැති, ප්‍රාදේශීය පාලකෙක් සහය දක්වන්නේ නැති, ඒක නිසා තමයි මාතලේ වැනි දුරබැහැර ප්‍රදේශයකට මේක රැගෙන ගියේ කියලා. එතකොට එදා භික්ෂූන් වහන්සේලා වැල්ලේ වැතිරමින් ආරක්ෂා කරපු ධර්ම කරුණු දැන් ගාන්තාරූඪ කරන්න පටන් ගත්තා. එතකොට මෙවැනි වකවානුවක හොඳට මතක තියාගන්න දරුවෝ, තව දුරටත් ධර්ම කරුණු කටපාඩමින් රැගෙන යන්න බැරි නිසා මාතලේ අලු විහාරයේදී භික්ෂුන් වහන්සේලා 500ක ප්‍රධානත්වයෙන් මෙන්න මේ ධර්ම කරුණු ගාන්තාරූඪ කරා කියලා අපට හඳුනා ගන්න පුළුවන් දරුවෝ. එතකොට හොඳට මතක තියාගන්න දරුවෝ, මෙවැනි අවස්ථාවක අපට හඳුනා ගන්න පුළුවන් වළගම්බා රාජ්‍ය සමිති සිදුනා වූ තවත් සුවිශේෂී ශාසනික අවස්ථාවක් තමයි ත්‍රිපිටකයේ ගාන්තාරූඪ වීම දරුවෝ. හරි, ඔය ඔක්කොම සිද්ධිදාමයන් නිර්මාණය වුණා. ඉන්පස්සේ හොඳට මතක තියාගන්න දරුවෝ, වළගම්බා රජුරෝ විසින් සිදු කරන්නා වූ තවත් ශාසනික සේවයක් තමයි, හොඳට මතක තියාගන්න දරුවෝ, වළගම්බා රජුරෝ විසින් තමන්ගේ ඇමතිවරුන් ලවා
විවිධ වෙහෙර විහාර කරනවා. තමන්ගේ ඇමතිවරුන් ලවා විවිධ වෙහෙර විහාර කරනවා. අර අපි කියනවා සාලිය විසින් සාලියාරාමය කරනවා. පබ්බත විසින් පබ්බතාරාමය කරනවා. ඊට අමතරව අපි අඳුරා ගන්නව දරුවෝ තවත් වෙහෙර විහාර රාශියක් කරා කියලා. ඊට අමතරව අපට හඳුනා ගන්නට පුළුවන් දරුවෝ මෙන්න මේ වළගම්බා රජුරෝ විසින් මොතර මතක තියාගන්න අර සද්රවිඩ ආත්මණේ හමුවේ බිඳ වැටුණා වූ අපේ බුදුදහම නවෝදයක් තේරුමද නව උත්පාදනයක් නව පිබිදීමක් ඇති කරන්නට අවශ්‍ය අඩිතාලම නිර්මාණය කරනවා තේරුමද ශාසනික ඉතිහාසයේ ඉතාම සුවිශේෂී අවධියක් මෙන්න මේ අවස්ථාවෙන් නිර්මාණය වුණා කියලා අපට හඳුනා ගන්නට පුළුවන් දරුවෝ ඒ විතරක් නෙවෙයි ලාංකේය දේශපාලන ඉතිහාසයේ තේරුමද මහරට්ටක සෙනෙවිව ඝාතනය කළ රජ බවට පත් උනේ තේරුමද ලේසි පාසු නෑ රජ වෙලා මාස පහකින් ආක්‍රමණ දෙකක් ඒවත් බලේ නැසුවා අවුරුදු 12ක බැමිණි ඉතිහාසය කියලා නියඟයක් අන්‍යාගමික නැගීමක් තේරුමද ඒ වගේම මේ සියලු අභියෝග නසලා තේරුමද දරුවෝ ඒ වගේම තමන්ගේ ඇමතිවරුන් තමා වටා ඉඳපු පිරිස හැරදාලා ගියත් තමා තනියම මේ ගමන යන්නේ කොහොමද කියලා වළගම්බා උත්සුක වුණා. අවසානයේදී එකෙන් වළගම්බා සාර්ථකයි දරුවෝ. ඔන්නෝම අපට හඳුනා ගන්නට පුළුවන් දරුවෝ. තේරුණාද? එතකොට ලාංකේය ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් නිර්මාණය කරන්නට මෙන්න මේ වළගම්බා රාජ්‍ය සමය සමත් වුණා කියලා අපට අවබෝධයක් ලබා ගන්නට පුළුවන් දරුවෝ. ලාංකේය ඉතිහාසයේ තාම සුවිශේෂී කඩයිමක් නිර්මාණය වෙන්න මෙන්න මේ වළගම්බා රාජ්‍ය සමය විශේෂයෙන් ඉවහල් වුණා කියලා අපට හඳුනා ගන්නට පුළුවන්. ඒක මොන ආකාරයෙන් විමසා බැලුවත් අපට හඳුනා ගන්න පුළුවන්. තේරුණාද? එතකොට අර අපි හඳුනා ගන්නතර වළගම්බා අනාගත ශාසනික දේශපාලන මේ ඒ වගේම සුවිශේෂී ක්‍රියාදාමයන් සංස්කෘතික සුවිශේෂී ක්‍රියාදාමයන් රසකට අඩිතාලම නිර්මාණය කළ සුවිශේෂී පාලකෙක් ලෙස මොහු රාජ්‍ය බලයට පත් වුණා කියලා රාජ්‍ය බලයට පත් වුමින් රාජ්‍ය බලයේ විචාලයෝ කියලා අපට හඳුනා ගන්න පුළුවන් ක්‍රිස්තු පූර්ව 103 දී ඒ වගේම ක්‍රිස්තු පූර්ව 99 දී පස්සේ රාජ්‍යත්වයට පත් වෙනවා මොවුන් රාජ්‍ය බලය විචාලුවා කියලා අපට හඳුනා ගන්නට පුළුවන් දරුවෝ. ඒ වගේම මෙන්න මේ වගේම තවත් සුවිශේෂී එකක් තේරුම් දරුවෝ. තව අපි ඉදිරියට අපේ කෙටි සටන් කෙටි ක්‍රම වැඩ පිළිවෙල ඒ වගේම ඔගලොන හොඳට මතක තියාගන්න දරුවෝ අපි කෙටි ක්‍රම 150කට වඩා දෙන්න සූදානම් ඔය දරුවොන්ට. තේරුණාද? ලංකාවේ කොහෙවත් ඉතිහාසය පන්තික හම්බෙන්නේ නැහැ. ලංකාවේ කොහෙවත් ඉතිහාසය පන්තික හම්බෙන්නේ නැහැ. කෙටි ක්‍රම 150ක්. ඒ වගේම හොඳට මතක තියාගන්න දරුවෝ ඔගලොන්ට තවත් ලබා දෙනවා අපි විසින්. හොඳට මතක තියාගන්න තවත් අපේ වැඩ පිළිවෙල ඇතුලේ තවත් සුවිශේෂී කාරණා රාශියක් රචනාවට උත්තරයක් රචනා ප්‍රශ්න වල පිළිතුරු ලියන ආකාරය ඒ වගේම ඔගලොන්ගේ ඉතිහාස දැනුම වර්ධනය කරන්නට ඉතිහාසයේ කතන්දරය අපි එනවා අපි ළඟදිම ඒ වීඩියෝ එකකුත් ඔය දරුවන්ට සමීප කරන්න සූදානම් තේරුණාද? එතකොට අනිවාර්යයෙන්ම දරුවෝ අපේ YouTube නාලිකාවත් එක්ක අනිවාර්යයෙන්ම නිරන්තරව සම්බන්ධ වෙන්න. එතකොට ඔයගොල්ලෝගේ විශ්ව කරුණු අතරම හොඳටම හදා ගන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙවි. හරි දරුවෝ. අපි තවත් මෙවැනිම සුවිශේෂී වීඩියෝවකින් මෙවැනිම සුවිශේෂී පාඩමකින් යලිත් දවසක හම්බ වෙමු දරුවෝ. ආයුබෝවන්.